హల్లెలూయా. సమ వేళాం అపి దేవియన్ వహన్సేట నమస్కార కన్నకొట ఉన్వహన్సేగే పొరుందే ఉన్వహన్సే అపగే నమస్కార్య మధ్యస్థయట పెమిన ఉన్వహన్సే క్రియా కన్నవా కియలా. ఆమేన్. సకరియా పొదే కియనో ఒబ నమస్కార నమస్కార్యట యదెన్ నత్తన్ వర్షావ నుమెతి వెనవా కియలా. ఏ నమస్కార్య తులింగ్ అపి ఉన్వహన్సేగే ఆత్మయానోవత్ అపి అద్దకిన్నవా తవ తవ. మే ఉదేశన ఒబగే బైబిల్ తిబెనోనా අපි කමෙන්ට එක තෙස්සලෝනික 5 වන පරිච්ඡේදයට අපි මේ හරවමු. එක තෙස්සලෝනික 5 වන පරිච්ඡේදයේ 18 වන පදය. කෙටි පදයක් ඒ ගැඹුරු අර්ථයක්. එක තෙස්සලෝනික 5 18. තෙස්සලෝනික තියෙන අලුත් කිවිසුමේ පාවුල් තුමා වෙතින් ඒ සභාවට ලියපු ලියවිල්ලේ ඔය අතර මේ තෙස්සලෝනික පොත තමා ලිව්ව පළවෙනිම පොත මේ පාවුල් තුමා. ඔය ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තිබ්බේ ස්වාමින් වහන්සේ ඉක්මනට නැවත පැමිණෙනවා කියලා. ඒ අර්ථය අනුව තමා පෞතුමා ලිව්වේ තෙසලෝනික ලියුම. අපි කියවමු 18 වන පදේ ඔක්කොම එකට. මම කියන්න ගියා කුමන භාෂාවකින්ද කියලා, ඒත් අපි ඔක්කොම සිංහලෙන් කියවමු. සියල්ලේදී ස්තුති කරපල්ලා. මක් නිසාද? ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙය. මම සමහර අහලා තියෙනවා කට්ටිය කියන මම දන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොනවාද කියලා. මොනවාද දෙවියන් වහන්සේට ඕනේ මගෙන්? මගේ බලාපොරොත්තු මොනවාද? මොකවත් දන්නේ නැත්නම් ස්තුති කරන්න. ස්තුති කරනකොට අනිත් දේවල් විවෘත වෙන්න පටන් ගන්නේ. ඒත් මම අද කැමති මේ ස්තුති දීම ගැන යම් කිහිප දෙයක් ඔබ සමග බෙදා ගන්න මේ උදෑසන. මා විශ්වාස කරන මේක එදා පමණක් නෙවෙයි, අදත් අපිට අත්‍යවශ්‍ය සත්‍යයක්. අපි හරවගෙන දෙක තෙස්සලෝනික, හරිද? රයිට්. මේක එදාට විතරක් නෙවෙයි අදටත්, එදිනෙදා ජීවිතයට අපිට සෑහෙන්න අදාළවන උපකාරවන ආඥාවක් නෙවෙයි. ඒත් මේ දිරිගැන්වීමක්. එමුණාද සියල්ලු දේ තුල නැත සියල්ලේදී ස්තුති කරපල්ලා. දැන් මෙතන අපි ඉස්සලම් බලමු. මෙතන කිව්වම සියල්ලේදී කියලා. ඒ කියන්නේ සෑම දෙයක් හරියනකොට විතරයි. අපේ යාඥා වලට හැමදාම පිළිතුරු ලැබෙනකොට විතරයි. අපි රෝගීව ඉන්නකොට විතරයි. බරක් නැතිකොට විතරයි. සියල්ලම කියන්නේ හොඳත් නරකත්, අවුවත් වැස්සත්, ඕනෑම අවස්ථාවක කුමන දෙයක් වුවත්, අපට කුමන බරක් ඔසවාගෙන අපිට යන්න සිදු වුණත් දෙවියන් වහන්සේ කියනවා ස්තුති දෙන්න කියලා, ස්තුති කරන්න කියලා. රයිට්. ඒක තමයි අපි පළමුවෙනිම තේරුම් ගන්න ඕනේ. අපේ මනුෂ්‍යකම නැත්නම් මනුෂ්‍ය ස්වභාවය කියන්නේ හොඳ දවසේදී ස්තුති කරන්න, නරක දවසේදී කොඳුරන්න. කවුද එහෙම කළා තියෙන්නේ? අපි ඔක්කොම කරලා. සමහර දෙයින් කට්ටිය මන් දිහා බලනවා පාස්ට විතරයි කියලා. අපි ඔක්කොම එක කළා තියෙනවා. ඒ අපේ වැටුණු ස්වභාවය. යම් දෙයක් හරියන්නේ නැත්නම් ညුညුරු ගානවා. හොඳ දෙයක් කියන්නේ හොඳ දෙයක් වෙනවා නම් ඔන්න එතකොට අත් පොඩි ගහලා අත් උස්සලා නමස්කාර කරනවා. ඒත් මෙතන බයිබලයේ මොනවද කියන්නේ? හොඳත් හොඳ දවසේදීත් නරක දවසේදීත්, ලෙහෙසි කාලයේදීත් අමාරු කාලයේදීත් දෙවියන් වහන්සේට ස්තුති කරන්න කියලා. උයි මේක ඉරිදා විතරක් නෙවෙයි. සභාවට පැමිණියම විතරක් නෙවෙයි. ගෙදර ඉන්නකොට, පාර යනකොට, අපේ කාර්යාලයේදී, ඉස්කෝලේදී,
මිනිහෙක් යම් දෙයක් මොකක් හරි අපිට කරන්න ආවොත් ඒ මොහොතේදී අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. රයිට්, ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි දැන් මෙතන අපි හරියට මේ පදය වටහා ගන්න ඕනේ. මෙතන අපිට කියන්නේ නැහැ සියල්ල කෙරෙහි ස්තුති දෙන්න කියලා. මෙතන ලොකු වෙනසක් තියෙනවා. මෙතන පාවුල්තුමා කියන්නේ සියල්ල කෙරෙහි, නැත්නම් සියලු දේ කෙරෙහි ස්තුති දෙන්න කියලා. එහෙම ස්තුති දෙන්න කිව්වොත් ඒ කියන්නේ කියමු ඔබගේ දරුවෙක් නැත්නම් යාළුවෙක් නැත්නම් සෑහෙන සමීප කෙනෙක්ව කවුද මිනිහෙක් පාරේ හප්පලා මැරුවා කියලා. අපිට යාඥා කරන්න බෑ, ස්වාමිනේ මම ඔබට ස්තුති කරනවා මගේ යාළුවා මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණාට ස්වාමිනේ කියලා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. අපිට එහෙම කරන්න බෑ. උයි මං හිතන්නේ දෙවියන් වහන්සේ අපගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ කරුණාවන්තයි. ඔය අපිට බෑ ඒ අමාරු දේවල් වලට දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ඔය උන්වහන්සේගේ හදවත අපි කෙරෙහි එලෙස නොවේ. ඒත් මෙතන කියන්නේ සියල්ලේදී. ඒ කියන්නේ ඒ අමාරු කාලයේදී උන්වහන්සේට ස්තුති කරන්න කියලා. උන්වහන්සේට ප්‍රශංසාව ගෙනෙන්න කියලා. උන්වහන්සේ කවුද කියන කාරණාව මත උන්වහන්සේට ප්‍රශංසාව ගෙනෙන්න කියලා. ගීතාවලි 100 අපිට කියනවා ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව කියලා. ගීතාවලි 100 ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව කියලා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට උන්වහන්සේගේ දොරටු තුලට අපි පැමිණෙන්නේ කෙසේද? ඤුඤුර කකාද? කොඳුර කොඳුරද? අරයාට මෙයාට බැන බැනද? අපි සමහරට එහෙම එනවා නේද? මෙතනට ආවට දේව කරුණාවින් නම් දෙවියන් වහන්සේ අපේ හදවතට අත ගහලා අර බස් ඩ්‍රයිවර්ට බැන බැන එනවා සමහරට. මොකද මම දන්නේ නැහැ මොන පාරද යන්නේ කියලා. මෙතන කියනවා ස්තුති දීමෙන්, ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු තුලින් ඇතුල්ව කියා. ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණීම කියලා. ඉතින් අපිට පේනවා අපි උන්වහන්සේගේ අභිමුඛයට එන්න ඕනේ උන්වහන්සේට ස්තුති කරමින්. උන්වහන්සේට ස්තුති කරමින්, උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ කියන එන්න මගේ මණ්ඩපයට, එන්න මගේ අභිමුඛයට කියා. මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේගේ කරුණාව සදාකාලයටම. උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්වන්නේ. ඒ කියන්නේ මගේ පරම්පරාවට නෙමෙයි, මගේ දරුවන්ගේත්, මගේ දෙමෝපියන්ගේත්, මගේ ආච්චිගේ සීයාගේ පරම්පරාවලත් උන්වහන්සේගේ ඒ විශ්වාසකම ගලා යනවා. ඒ නිසා අපි සෑම අවස්ථාවකම අපිට ප්‍රශංසාව ගේන්න පුළුවන්. අපි බොහෝ වෙලාට පුරුදු වෙලා ඉන්නේ හොඳ දෙයක් වුණාම විතරයි ප්‍රශංසාව ගේන්න. ඒ කියන්නේ අනිත් වෙලාවල දෙවියන් වහන්සේ අයහපත්ද? බයිබලේ කියනවා දෙවියන් වහන්සේ ඊයේත් අදත් හෙටත් එකමයි කියලා. දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ අපි තමයි වෙනස් වෙන්නේ. අපි වෙනස් වෙන්නේ අපගේ ප්‍රශ්න අනුව අපි වෙනස් වෙනවා. ඇත්ත? ඇත්ත. ඒත් උන්වහන්සේ මෙතන අපිට ඇත්තට මං හිතන්නේ යතුරක් දෙනවා. ජයග්‍රහණී යතුරක්. ජයග්‍රහණී යතුරක් දෙනවා. ප්‍රශංසාව ගෙනින්නේ උන්වහන්සේ කවුද කියන කාරණාව මතයි. අපේ ප්‍රමුඛ ප්‍රශංසාව ස්තුති දීම ගෙන්නේ උන්වහන්සේට. උන්වහන්සේ අපට කවුද කියන කාරණාව මත. ඔබට දෙවියන් වහන්සේ කවුද? ඔබගේ දෙවි පියාණන්ද? ඔබගේ තාත්තද? ලෝකේ කවුරුත් ඔබව අනාථ කරත් උන්වහන්සේ අපව තනි කරන්නේ. ලෝකේ කවුරුත් හිටියේ නැත්නම් අපිට උන්වහන්සේ අප වෙනුවෙන් සිටි ගන්නවා. ඉතින් මම මගේ අමාරු කාලෙදි මම උන්වහන්සේ දෙස බලලා කියනවා පියාණෙනි, දෙවි පියාණෙනි, මම ඔබට ස්තුති කියනවා ඔබ මගේ තාත්තා හින්දා.
එතන ඇත්තරම අපිට තේරුම් නොදැනුවත්කමින් වෙන්නේ අපි අර ප්‍රශ්නය දෙස බලා නැත්තම් වාතාවරණය දෙස බලා ඒට කරනකොට ගැෙන උන්වහන්සට ප්‍රශංසාව ගේනවට වැඩය උන් වහන්සේ දෙස බල්ල අපි ප්‍රශංසාව ගෙනකොට අපේ හදවත් උන්වහන්සේ සමඟ එක ගත්වේටෙනවා. අපේ හදවත් උන්වහන්සේ කෙරෙහි හැරෙනවා. අපිට තරහයන්නේ කොඳුරන්නේ අපේ හදවත් උන්වහන්සේකින් ඈත් වෙනකොට. ඒ දෙවියන් වහන්සේ මෙතන කියන්නේ ඔබ ස්තුති දීමෙන් මා වෙතට පැමිණෙන්න. මා එතකොට ඔබගේ හැඟීම්වලට මම සේවය කරනවා. ඔබගේ එන්නෙත් මා වෙත යොමන්න. අපි ප්‍රශ්න අපි ඉස්සරහා තියෙනවා. ඒත් උන්වහන්සේ කියනවා ඊට ඉහළින් මා වෙත ඔබගේ එන්නෙත් යොමන්න. මා කවුද කියන කාරණාව මත. ආමෙන්. ඉතින් උන්වහන්සේ අපට කවුද? උන්වහන්සේගේ විශ්වාසවන්තභාවය ගැන. උන්වහන්සේ විශ්වාසවන්තයි. අපි හිතන්නේ නැති වෙලාවත් උන්වහන්සේ විශ්වාසවන්තයි. අපි සමහර යාඥා කරන්නේ නැති මොහොතේත් උන්වහන්සේ තාම ක්‍රියා කරනවා අපි ගැන. අපි ගැන සලකනවා. දෙමෝපිය කැටියට ඔබ දන්නවා. ඔබගේ දරුවා අපිට කතා කරත් නැතත් ඔබගේ දෙමෝපියා ඔබගේ දරුවා ගැන සලකනවා මොනවා වුණත්. අපි ස්තුති දෙන්නේ නිසයි. අපිට කියන්න බෑ අනේ ස්වාමිනී ඔබට ස්තුති මගේ ළමයා කාර් එක හැප්පිලා මැරුණා කියන එකට. ඒත් අපිට කියන්න බෑ ස්වාමිනී මම ඔබට ස්තුති කියනවා මක් නිසාද? ඔබ මගේ දෙවියන් වහන්සේ, ඔබ මගේ ශක්තියයි. මට තේරෙන්නේ නැහැ මොනවාද මෙතන වෙන්නේ. ඒත් මම ඔබ වල්ල ගන්නවා. මාව බදා ගන්න ස්වාමිනී. මේ වේදනාව තුල ස්වාමිනී. මේ වේදනාව තුල ස්වාමිනී මට ඔබයි ඉන්නේ ස්වාමිනී. ඔබට විතරයි මගේ වේදනාව දකින්නේ. ඔබට විතරයි පුළුවන් මගේ වේදනාවට සුවය ගෙනෙන්න ස්වාමිනේ. අපි උන්වහන්සේට ස්තුති දෙන්නේ. උන්වහන්සේ අප කෙරෙහි උන්වහන්සේ අප කෙරෙහි තිබෙන ආදරය නිසා. ඒ ආදරය මම උන්වහන්සේට සලකන ආකාරයෙන් නෙවෙයි උන්වහන්සේ මට ආදරය කරන්නේ. උන්වහන්සේගේ ආදරය ස්ථිරයි. ඒක තමයි අපි කියන්නේ අගාපේ ආදරය කියලා. කිසිම ප්‍රතිඋත්තරයක් රහිතව, කිසිම බලාපොරොත්තුවක් රහිතව ඒ ප්‍රේමය අනුව තම උන්වහන්සේ අපිට ආදරය කරන්නේ. අපි ආදරය කරන්නේ කොහොමද? මට හොඳ නම් මම ඔයාට හොඳයි. ආ? ඒක අපේ මනුෂ්‍ය ගතිය. ඒ අපේ වැටුණු ස්වභාවය. රොහාන් මට හොඳට කතා කරොත් මම රොහාන්ට හොඳට කතා කරනවා. රොහාන් මට කෑ ගැහුවොත් මාත් කෑ ගහනවා. රොහාන් එහෙම කරන්නේ නැහැ. මම නිකන් කියන්නේ. යම් කෙනෙක් අපිට යම් දෙයක් කරොත් අපි ඒ අනුව තමයි ඒකට ප්‍රතිඋත්තර දක්වන්න බලන්නේ. ඒත් අපි දෙවි පියාණන් අපි උන්වහන්සේව අතහැරියත් උන්වහන්සේට පාචල් කරත් උන්වහන්සේ කියන මගේ ප්‍රේමය අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. මගේ ප්‍රේමය ස්ථිරයි. කිසි දෙයකට බෑ, කිසි කෙනෙකුට බෑ අපව උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න. හලෙලූයා. උන්වහන්සේ හැම වෙලාවම මගේ පිටිපස්ස බලාගෙන ඉන්නවා. මටම පේන්නේ නැහැ මගේ පිටිපස්ස. උන්වහන්සේ හැම වෙලාවම මාව මගේ පිටිපස්සෙන් මාව බලාගෙන ඉන්නවා. මාව ආරක්ෂා කරනවා. උයි මං ඉස්සලා කිව්වා වගේ අපව කවදාකවත් අනාථ කරන්නේ නැහැ. මම තනි වුණත් වට කියන්න පුළුවන් ස්වාමිනේ. ඔබට ස්තුතියි. ඔබ මා සමගයි. අද කී දෙනෙක් උන්වහන්සේගේ අභිමුඛත්වය අත්දැක්කද මෙතන? ඒ තමයි අපගේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔයේ අත්දැකීම මෙතන විතරක් නෙමෙයි, ගෙදරත්, පාරෙත්. ගෙදර යාඥා කරනකොට කියන්නේ ස්වාමිනේ එන්න, කවදින්නේ මගේ නිවසට? එදා බදාද නේද? අපි යාඥා කරනකොට රොහන්ලා එකතර බලවත් ලෙස දෙවියන් වහන්සේ කාවැදුනා. උන්වහන්සේට ඕනේ තව තවත් අපි උන්වහන්සේව අත්දැකී කියලා. ඉතින් මගේ
බරසිතින් උන්වහන්සේ ජේසුස් ජේසුස්ට මම ස්තුති දෙනකොට උන්වහන්සේ මට මොනවාද දෙන්නේ? උන්වහන්සේගේ සාමය, උන්වහන්සේගේ ප්‍රීතිය. ඇත්තරම උන්වහන්සේගේ අභිමුඛත්වය ඇවිල්ලා අපේ ඒ අපි අපිට හැඟෙන දෙයට මැදින් කඩාගෙන එනවා, රැල්ල වගේ කඩාගෙන එනවා. බයිබලයේ කියන උන්වහන්සේට පරණ කිවිස්මේ බේල් පෙරස්සෙම් කඩා වදින දෙවියන් වහන්සේ කියා. උය ඇත්තරම අපි ස්තුති දීම ජීවිත රටාවක් කරගත්තාම මගේ හැඟීම් හරි ආකාරයට එනවා. දන්නවනේ අපි හැඟීම් පොඩ්ඩක් යනවනේ කැලේ. යස්. ආ පොඩ්ඩක් යනවනේ කැලේ. නොයිකු දෝන් නැති දේවල් හිතෙනවා. මට විතරයි. ඒත් අපි ඒ ස්තුති දෙනකොට ඒ මොහොතේදී උන්වහන්සේගේ ප්‍රීතිය අපගේ හදවත් වලට පුරවනවා. අප වටේ ගින්න තියෙන්න පුළුවන්. අපිට සමාදානයෙන් සාමයෙන් ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. ඇයි අපේ සමාදානීය ප්‍රීතිය එන්නේ අපගේ ප්‍රශ්න වලින් නෙවෙයි, අපේ දෙවියන් වහන්සේගෙන්. අපේ දෙවියන් වහන්සේගෙන් කියන්නේ මගේ දෙවියන් වහන්සේගෙන්. මගේ ප්‍රශ්න වලින් නෙවෙයි, මගේ වාතාවරණයෙන් නෙවෙයි, එහෙත් මගේ දෙවියන් වහන්සේගෙන්. ඉතින් දිනපතා ඔබ පුරුදු වෙන්න, අදත් පුරුදු වෙන්න. හැම මිනිත්තු 10න් 15ට 20ට පැය භාගෙට මොහොතක් ගන්න. ස්වාමිනී ස්තුතියද. ස්තුති මේ මොහොතට ස්වාමිනේ. ස්තුති මේ මොහොතට ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ. මෙතන මට අමාරු වුණත් ඔබ මාව උස්සලගෙන යනවා. ඔබ මාව ඔසවනවා ස්වාමිනේ. මිනිස්සයා මාව පල්ලෙහාට දැම්මටත් ඔබ මාව ඔසවනවා. අපි එය ඒකට පුරුදුනහම අපි දන්නේවත් නැතුව අපි ඇත්තටම කරුණාවන්ත මිනිස්සු බවට පත් වෙනවා. අපේ හදවතින් කරුණාව ගලා එන්න පටන් ගන්නවා. ඇයි දැන් ඒක ජීවිත රටාවක්. අපි විටින් විට උන්වහන්සේට ස්තුති කියනවා හින්දා අපි දේවල් දකින්නේ වෙනස් ආකාරයෙන්. අපි 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 දකින්නේ ඇත්තම වීදුරුව භාගයක් පිරিলা නෙවෙයි, අපි මේ භාගයක් හිස් නෙවෙයි, අපි දකින්නේ වීදුර භාගයක් පිරিলা. එයි අපි දකින්නේ සෑම දෙයක්ම දේව කරුණාවට අනුවයි. දේව කරුණාවට අනුවයි. We make මටත් ඕගලන්ටත් සෑහෙන අවශ්‍ය දෙයක්. සෑම වෙලාවම සෑම දෙයක් තුලින්ම උන්වහන්සේට ස්තුති දීම. පිලිප්පි 4:6 පිලිප්පි 4:6 ඔගලන් දන්නවා මේ පදේ. මම කියවන්න, නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. කියන කාට හරි කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. සියල්ලේදීම මොනවද කරන්න ඕනේ? ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. දැක්කද එතන? මෙතන කියන ප්‍රශ්නයක් තුලින් ගියත් ස්තුති දීම අමතක කරන්න එපා. අපිට අමතක වෙනවා ප්‍රශ්නේ ලොකු වෙනකොට. ආමෙන්. අපිට අමතක වෙනවා ප්‍රශ්නේ ලොකු වෙනකොට. යස්. එත් මෙතන කියනවා උයි මේක පුරුදු වෙන්න ඕනේ. මේක නිකන් මේ අහසෙන් වැටෙන්නේ නැහැ. අපි දිනපතා මේකට මේ යට වෙනකොට මේකට පුරුදු වෙනකොට එක දවසක් අපිට අපි හිතන්නේත් නැතුව ඒක තමයි අපි ස්තුති දීම දෙකටම කරගෙන යනවා. උයි අපේ හදවත් පිරිසුදු වෙනවා. උන්වහන්සේට ස්තුති දෙනකොට උන්වහන්සේ මාගේ හදවතේ තව වැළඳපෙනවා. right කෙනෙක් කනගාටු වෙන්න එපා. උන්වහන්සේට ස්තුති කියන්න. අපි උන්වහන්සේට ස්තුති කියනකොට උන්වහන්සේගේ සැබෑ ප්‍රේමය, සැබෑ බලය අපි දකින්න පටන් ගන්නවා. අපි අන්තිමට අපි කියවමු තමයි එක පදයක්.
ගීතාවලිය 9:1-2. මම ඒකත් එක නිමා කරනවා. ගීතාවලිය 9:1-2. අපි ඔක්කොම එකට ශබ්ද නගා කියමු. ස්තුති දීමෙන් කියවමු. ඒක පොඩ්ඩක් hina වෙන්න කිව්වේ ඒත් කමන්නේ. ස්වාමින්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි. හලෙලූයා. ඔබගේ ආශිර්වාද ආචාර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂවන්නෙමි. මහෝත්තම යානෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා කියන්නෙමි. හලෙලූයා. සෑම වෙලාවම මගේ හදවතෙන් එන්නේ ප්‍රීතියයි. අපි ඒ අපි ඒ අනුව අපිට ජීවත් වෙන්න පුළුවන් වුණොත් හුඟක් ප්‍රශ්න නෙවේ. ප්‍රශ්න වලින් ජය ගන්න පුළුවන්. බයෙන් ජය ගන්න පුළුවන්. අපි බය වෙලා ඉන්නකොට පුන්වහන්සේට ස්තුති කරනකොට බලන්න බය කොහෙද යන්නේ කියලා. ඉතින් මේක අපිට අද ඉඳන් පුරුදු වෙන්න. හැම පෑ භාගෙන් පෑ භාගයට මිනිත්තු 15න් 15ට තප්පර 5ක් අරගෙන උන්වහන්සේට ස්තුති දීම. උන්වහන්සේට ස්තුති කියන්න. හලෙලූයා.